හැටේ දශකයේ ඇරඹී මහවැලි මහසැලැස්ම යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත මොරගහකන්ද ජලාශය ඉදිකිරීම් 2006 වසර දක්වා ප්‍රමාද වුණා. ඒ නිසා උතුරුමැද පළාත් මහවැලි ඉදිකිරීම්ද ආරම්භ කෙරුණේ නැහැ. මොරගහකන්ද ජලාශය ඉදිකිරීමත් සමග උතුරුමැද මහවැලි ප්‍රධාන උමගේ කැණීම් 2022 වසරේදී ආරම්භ කෙරුණා. වැය කෙරෙන මුදල රුපියල් බිලියන 49ක්. ආසියානු සංවර්ධන බැංකු සහ දේශීය අරමුදල් මීට යොදාගෙනෙනවා. මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. ඇලමාර්ගය මොරගහකන්ද ජලාශයේ සිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහකනදරාව ජලාශය දක්වා ජලය ගෙන යනවා. විවෘත ඇලමාර්ගයකින් අනතුරුව ආරම්භ වන උමන් මාර්ගයේ දිග කිලෝමීටර 28ක්. මොරගහකන්ද සිට මහකනදරාව දක්වා ඉදිකෙරෙන ඇලමාර්ගයේ විශ්කම්භය මීටර 7.6ක්. එමගින් තප්පරයකට ඝන මීටර 40ක ජලය ගෙන යාමට හැකි. උමගේ උතුරු ద్వාරයේ කැණීම් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ මහමීගස්වැව ප්‍රදේශයෙන් ආරම්භ කර තිබෙනවා. දැනටමත් උමගේ කිලෝමීටර් 8ක් කැණීම් සිදු කර අවසන්. දකුණු ద్వාරයේ කැණීම් ඇලහැර කෝඳුරුවාව ග්‍රාමයෙන් ආරම්භ කර තිබෙනවා. එහි කිලෝමීටර් 1.5ක කැණීම්ද කර අවසන්. කැණීම් කරන්න පෙර ප්‍රොප්ටිල් එකක් ඇතර මීටර 40ක ගොඩා සිදුරක් විදලා බලනවා. ඉස්සරහ තියෙන ගලේ ස්වභාවය කොහොමද කියලා බලනවා, වතුර එමක් සිදුවනවද කියලා. එහෙම සිදුවෙනවා නම් මේ මැෂින් එකෙන්ම ඒකට ට්‍රීට් කරලා අපිට කැණීම් කඩේදු සිදු කරන්න පුළුවන්. කිරියෝ යටින් මේ උමග ගමන් කරනවා. එතකොට ඒ ගමන් කිරීමේදී මේ මැෂින් එක පාවිච්චි කරලා අපිට ප්‍රී ග්‍රවුට් කරලා ඒක කිසිම හානියක් වතුර මන් මාර්ගය ඇතුළට නොයන විදිහට කටයුතු කරලා කැණීම් සිදු කරන්න පුළුවන්. උතුරු මැද හා උතුරු ප්‍රදේශයේ එල්ලංගා පද්ධතිවලට ජලය ලබා දීමෙන් එහි කෘෂි සහ පානීය ජල අවශ්‍යතා සපුරාලීම මෙහි ප්‍රධාන අරමුණයි. කුඹුරුවක්කර 30,000කට දෙකන්නේ වගා කළ හැකි පරිදි ජලය සැපීමට බලාපොරොත්තු වනවා. මීට අමතරව පවුල් 25,000කට පානීය ජලය සැපයෙනවා. ඇලහැර ගිරිතලේ අභයභූමිය, මින්නේරිය ගිරිතලේ රක්ෂිතය හා හුරුළු වන රක්ෂිතය හරහා මෙම උමන් මාර්ගය දිවෙනවා. පරිසරයේ උපරිම අයුරින් ආරක්ෂා වන ලෙසයි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ. ඔව්, මේක විශේෂයෙන්ම අපි හබරණ නගරයට කිලෝමීටර 1යි කාලක් විතර ත්‍රිකුණාමලේ පැත්තට වෙන්න සහ පොළොන්නරුව පැත්තට වෙන්න තමයි මේ මාර්ගය ක්‍රොස් වෙන්නේ. එතකොට ඒ තියෙන ඒ ගම්මාන කීපය තමයි කිලෝමීටර එක විතර දුරකින් තියෙන ගම්මානයක් විතරක් තමයි මේකට අපට බලපෑමට ලක් වෙන්නේ. උමං විදුන් යන්ත්‍රය මගින් වෙන බලපෑම ඉතාම පරිසරයට හේතුව තමයි සාමාන්‍ය ක්‍රමයට ගල්වෙඩි දාලා අපිට ඒක ඉදිකිරීම කටයුතු කරා නම් මීට වඩා ලොකු බලපෑමක් වන සත්තුන්ට සහ පරිසරයට ඇති වෙන්න පුළුවන්. නමුත් උමං විදුන් යන්ත්‍ර මඟින් කරනකොට ඒකේ වියදම අධික වුණත් පරිසරයට වෙන හානිය සහ සමාජීයයට වෙන සහ ගොඩනැගිල්ලට හානිය ඉතාම ආව මට්ටමක තමයි දැනට තියෙන්නේ. උමග සඳහා අවශ්‍ය වන කොන්ක්‍රීට් වළලු සංඛ්‍යාව 11,000ක්. ඒවා නිෂ්පාදනය සඳහා වන කර්මාන්ත ශාලාව මහමීගස්වැව ප්‍රදේශයේ පවත්වාගෙන යනවා. කොන්ක්‍රීට් වළලු 6,000ක් දැනටමත් නිෂ්පාදනය කර අවසන්. උතුරුමැද පළාත් මහඇල ව්‍යාපෘතිය 2026 මාර්තු මාසයේදී ජනතා ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙහි ජලය උතුරු හා උතුරුමැද පළාත්වල ජනතාව වෙත ලැබීමත් සමග එම ජනතාවගේ ජීවිතවල නැවුම් පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරනු ඇතී.